ගරුතර මහා සංගරත්නය අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්න අද ඔබට අපි කියල දෙන්න කියලා හිතුවා විශේසම දැම් කොරෝනව සංගතයක්ත් එක්ක මේ ලෝකේ බොහෝ දෙනා ඒ බේරෙන් විවිධ ක්‍රම සමහරලාට ආරක්ෂාාවන්න ඕනක්‍රම එවගේ ආසාධිත වෙච්ච කෙනෙකේකෙන් සුවපත් කරගන්න ඕන ක්‍රම එකට බිහෙත්තේත් විවිධ දේවල් අත්හදා බලනෝ සොයනවා ඒවෙනුවෙන් උනන්දුවනෝ. එතට අපිට වෙන රටවාලෝට වැඩිය අපි රටටම අනන්න්‍ය වෙච්ච සමහර සිංහල එකන හෙල අෞෂදවර්ග යුරේද අවක්ෂධවර්ග තියෙනවා නමුත් පින්වත්න ඒවාගේ සම්ප්‍රදායික අවක්ෂධවර්ග වෙන රටවල් වුවලටත් නැතුව නෙමේ හැම රටකට මෝගේ එයාලට අනන්නේ සම්ප්‍රදායික අවෂධ වර්ග තියනෝ එතර ඔවුන්න්නේ ඒ සම්ප්‍රදායක අෞක්ෂධවර්ග ඔස්සෙත් විධ අත්හදා බැලයම් උනන්දුුවීම් කරනව දකිනවා මේ කොරන වසංගතයෙන් ආරක්ෂා වෙන්න එතවට අපි සුපුරුදු විදියට මලින. එවගේම මිනිස්සු දුං අල්ලනාදී නොයෙකුත් සම්ප්‍රදායික මේ ආරක්ෂාවෙන ප්‍රතිශක්තිය වැඩෙන විවිධ ක්‍රම අනුගමනය කරනු. ඔය ඔක්කෝම අතරේ සමහරු අපිට පේන වැඩම් පිරිත්තාහනෝ. බොහෝ දෙනකට විශ්වාසයක් තියෙනවා පිරිශ්‍රවණය කරන කොටත් කොරෝණාවලින් ආරක්ෂාවන්න එක ලොකු බලයක් ලැබෙයි කියලා. අද අපේ මේ පුංචි වෙලාව තුළ ඔබට කියල දෙන්න බලාපොරොත්තු වෙනවා මෙන්න මේ පිරිත් ශ්‍රවණය කරනකොට ඇත්තටම කොරනවලින් ආරක්ෂාවක් ලැබෙන අද කියන එක ගැන බොහොම වටිනා පැතිකඩකින් මේ කාරණනාටික සාකච්ඡා කරන්නේ මගේ පුද්ගලි මතෝස්ස නිේ පින්වත් නාගසේන කියන මහරහතන් වහන්සේග මිලින්ද කියන රජතුමා අහපුු ප්‍රශ්න කීපයක් ඔස්සේ උන්වහන්සේ දුන්න වටිනා උදාහරණ උපමා සහිත ඒ දහම් කරුණු ඔබට මේ වෙලාවෙ තේරුම් කරලා දෙන්න කියලා හිතුව මේ ප්‍රශ්නයට අදාලෝ ඇත්තටම පින්වත්න අපි ලෝකයේ නොයකුත් විශ්වාස නොෙක් ඇදහිලි එකක ආගමික මති මතාන්තර පිරිල්ල කවුරුත් ඒවා ගැන එක මත දරනවා පොදුමතයක නෑ බහුතරය. එක එකයි කේක මතවල. බෞද්ධයෙන් ගත්තාත් බෞද්ධයෙන්න් අතරය වනත් සමහර කෙනෙක් පිරිත්තකින් මහා බලයක් ලැබෙනෝය කල විශවාසකරදදි තව කෙනෙක් හිතනවා පිරිත්තකින් ආශ්විරවාදයක් තිබ්බට පිරිත්තකින් කවදාවකත් එහෙම සුවපත් කරන්න බෑ ඒකට ඉතිං අවෂද තමයි ඕනි තව කෙනෙකුට හිතනෝ හයෝව කියන කිසි දෙයක් නෑ පිරිතක් කියන්නේමකදද ඕනිකම් බොරු මත එ මයත්තින්න සමහලට නිරාගමික ඇත්තෝ මේ වගේ කාරණ කිසිසත්ම පිළිගැනීමක් නෑ ප්‍රතික්ෂේප කරනවා. වෛද්‍යවරු ඕන්නනෑ හෙනයිතින් ඕයම් පුළුවන්න. ඇත්තරම් පින්වත්න්නේ කොහ පිළිගන්නන් වාලේ කියන හැම එකම එ එහහි කියලා පිළිගන්න නැතුව යම් විමසීමක් කරන එක වටිනෝ. එනිසා ඔවුෝවු මේවැෑ විශ්වාසයක් තියෙනවා කියලා කරුණුකාරණ නොදැන විශ්වාස කරනට වැඩිය කොහොමද මේෑ මෙහි බලයක් විශවාසයක් තියන කියලා ම්කිසි ඒ ගැන විමසන එක අපි ප්‍රශංසා කරනවා. එවැනි අය වෙනවි වෙලා වචනය කතා කරන්නේ පවත්න හිරු රූපවාහිිය ඔස්සේ ඔබත් අද හිමිදිරියෙත් පිරිශ්‍රවනය කළා ඔබට මේ පිරිති ආශ්ුරුවාදය ඉතාම හොඳින් ඔබේ ජීවිතයට ලංකරගන්න නම් ඔබ ප්‍රධානෝම පින්වත්න කාරණ තුනකින් ඉවත් වෙලා ඉන්නට ඕනේ කියලත් මේ වෙලාවෙ සිහිපත් කරනවා පිරිත්තක බලයක් ලැබෙනෝනං පිරිත්ති ආශිරවාදයක් ලැබෙනවා නං ඒ ආශිරවාදේ බලය කරුණු තුනකට හෝ ඒ තුනෙන් එකකට හෝ යටත් වෙච්ච කෙනාට සම්පූර්ණ අහිමි වෙලා යනවායි කෙනෙකත් මේ වෙලාඔට සහිපත් කරනවා. මේ කාරණා තුන කියන්න එත් පෙන්වාත්ී නාගසේන මහරාතන් වහස විසින්මයි. එතකොට අපි ඔබට මේ නාසේන මහරහතන් වහන්සේ මිලින්ද කියන රජතුම ඇතර මේ කතා ඇති වෙච් විදී ගැන පොඩක් හිපත් කරන්න න අන්තලික්කේන සමුද්ධ මජ්‍යයේ ආදී ගාතාවත්වය න බුදුරජාණන් වහන්සේ වදාළ ආකාස හිටියත් මුොහොත මැද්ද හිටියත් ගල්ලෙනක හරි කොහයාරි ආරක්ෂිත පර්වතයක හරි මුුණවාහරි තැනකට වෙලා බේරෙන්න කියලා කවුරු හරි කෙනෙක් ුත්සාහ කරනව නම් මරණය සිදුවෙනම හොතක එයාට මැරෙන්න්න තියෙන වෙලාවේ එයාගේ ජීවිතයේ බේරගෙන එහට මරණයෙන් මිදන්න මුහද මැදහරි ආකාසි හරි කොහේ හරි හිටිය කියලා බැහැ මැරෙන වෙලාවට එයායට මැරෙන්න වෙනවාමයි. ඔන්න ඔක් ඔය විදිට බුදුරජාණන් වහසේ වදාලා ගාථාවත්තමයින අන්තලික්කෙන්න්න සමුද්ධ මජයකන ගාථාව. එතවට මේ ගාතාව ගැන රජතුමා නාගසේන මහරහතන් වහන්සකින් අහන ස්වාමීනයේ දැම් මෙහිම ගාථාව බුදුරජාණන් වහන්සේ දේශනා කරල්ලා. උන්වහන්සේම රථන සූත්‍රයේ කන්ද පිරිත බොජ්ජංග පිරිතුන්, මෝර පිරිතුන්, අංගුලිමාල පිරිත ආටනාටි වගේ මේ කෙනෙකුගේ ජීවිතය ආරක්ෂාව පිණිස කියලා පිරිතුොත් දේශනා කරලා තියෙනවා. මැරෙනවෙලාට කොහොමත් මැරෙනවනම් කොහේටියත් මොනව කළත් ොකද ස්වාමීනී ආරක්ෂාවටි කිය හ පිරි දේශනා කරල දැත්තරම ඔබ දන්නවා අදටත් කවරුවරි කෙනෙක් මරණසන්න මොහොතක ලෙඩඇඳක ජිවිත අන්තිම මුොහොතේ හුස් මෑදෑ දෙන්න අන්තිම මොහොතේ ස්වාමීන්හන්සල වඩම්බල පිරිත් සජ්ජායනා කරනු ඔබ ඕන තරන් දන්නවා දැම් මේවාගේ පිරිතක් සජ්‍යායනා කරනකොට ඒ කෙනෙකුට පින්වත්නී ඒ පිරිතෝස්සේ අ මේයන්න ඉන්න කෙනා මේ යන්න තු ඒක බේරගන්න ආරක්ෂාවක් සැලසේ කියල කවරුහර හිතනවා නම් කවරර පිගන්න වනම් කවුර විශ්වාස කරනවා නම් අන්න මේ රජතුමාහන ප්‍රශ්නය එතන්දි හිතන්න දෙයක්. මැරෙන එක කොහොමත් පිත්කිව් කියලා බේරන්න පුළුවන්ද කොහෙේටියත් මැරෙන එක මැරනවනම් ඉති ැරනෝමේ බුදුරජන් වහන්සම වදාල නම් කියලා කෙනෙකොට කියන්න පුළුව. එතකට දැන් නාගසයන මහරාතන් වහසේ ඳ රජතුමාගේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නේ මොකද මිලිඳ රජතුමා වතන කියනවා මට මේක මහ උබතෝගෝටික ප්‍රශ්නය. මේක මට ගාතාව ඇත්තනම් පිරිත් කියෙනක බොරුවක් වෙනවා පිරිත්තුවලින් හෙම බේරනවා නං ගාථාව බොරුවක් වෙනවා. මොකද ස්වාමිණි මේක ඇත්ත මොකක්ද බොරුව කියලාහනෝ. ති නාගසයන මහරතන් වහන්සේ කියනවා රජතුමනී යම්කිසි ගහක් වියලිලා කරවෙලා සම්පූර්ණර් ජීවිතන්ද්‍රී නැතිවෙලා ගියා කියලා කියන අයි බේරගන්න දළුදා නැති කිසිම විදියකින් පණෙන් නැති මැරිල වේරිලාගියපු ගහක් තියෙනවා. එතර මේ වියලිලා ගියපු ගහට පැන්කල දහස් ගනං වක්කර කර බැලුවත් මොනතරම් මේ ගහ බේරගන්න ඕනෙ කියලා උත්සාහ කරත් දළුදාන්න නැති තැනට නැවත වැඩෙන් නැති තැනට සම්පූර්ණයම මැරෙලා විනාශ වෙලාගිය පුයේ වේලිච්ච කරවෙච්ච ගහට මොනදේකළත් අයක පණගන්න බෑවගේ යම් කිසි කෙනෙක් පිරිත් අහන තැනක හිටියත් ජීවිතේ අල්ප ආවි්‍යක්ෂවෙලාගිය ආවිෂි වරවෙලා ගිය එයාට අකුසල කර්ම විපාකයකුණුත් ආවරණය වෙලා නම් එකයන්න යාගේ ජීවිතය ආවිෂනය මොගක්කාරි කර්ම විපාකයක් තියන මේ වෙලා මැරෙන්න්න. එතකට සමහට ඔබේතන වයවුරුද කෙනෙක් වෙන්න පුුවන් ආවිශ්‍යිවරයිද එක් අසූවා අනුවයිවායස තෑයට ජීවත්තෙන තින ආවිශිවරයි සමයිට අපිතම ආවිශ්‍ය තියෙනවා තාම තරුණයි හැබැ කර්මවිපා ආවරණයක් තියනවා ට මුණ දෙන සිද්ධ වෙනවා. එය කර්ම විපාකින් වෙහලා කියල දැන් යට කර්මය නිසා ජීතය අතහරණ සිද්ධ වෙන තරුණු අයසින්නේ ඇමතයාගේ ආවෂණය කරමය පැත්තෙන් කරම වරයි ජීවත්වන තියෙන පුුණ්‍ය කර්මි විපාකිවරයි. ද මෙයා හරියට අර අපහු වැඩෙන් ඇැති වේලලාගේ කරවෙලාග ගහක් වගේ. මේ ගහට වතුර කලා දස් නම් වැක්කරුවත් වැඩක් නැකවගේ ගේ මහරත්ත වහන්කි න අරවාගේ කියෙනෙකුට බෙත් කොච්චරදුන්නත් මේ ලෝක තියන සියලුම බෙහෙත් ක න ල දුන්නත්. ඒ බෙහෙතන් ය සනීප කර ගන්න බෑ වගේ. යායට කොච්චර පිරිත් කිව්වත් පිරිතෙනත් සනීප කරගන්න බෑ. විශ්වාස කරන්න පහම පිරිතෙන් හැෝම සනීප කරන්න පුළුවන් කෙම බෑ. එතකොට උන්වහන්ස කියනවා මේ පිරිත එහෙම ආවිස අවසං වෙලාගිය කෙනෙක් බේරගන්න කියලා දේශනා කරපු පිරිතක් නෙමේ මේ පිරිතෙන් කෙනෙක් බේරන්න නම් යයට තියනව පින්ුවත්න්නේ කාරණ තුනකින් වැහිලා තිය නැතිවෙන්න ඕන කියලා පිඔබට කිව මොද කරනු තුන පලවෙනි එක කර්ම විපාකාවරණින් වැහිලා නැතිවෙන්න ඕනේ එකනේ අරකිව කර්ම විපාකයක් තියෙනවා මේ වෙලාවේ මැර එන්නම ජවිතය අතැරල යන්න හේතුවෙන බලපාපු ප්‍රබල කරම විපාක ඇතිනවා අ්‍ය වැනි කරම විපාකයක් නැත්තං දෙවනි කාරණය කලේසාවරණ රාග දවේශ මෝහාදී මොනොහරි කෙලෙස්වලින් ආවරණය වෙලා නැත්තං තුන්ගෙන එක නො අදහා ගැනීම එකන පිළිගන්න නැතිකම කියන ඒ පිරිත විශ්වාස කරන්න නෑ කියලා කියන කාරණාවත් නැත්තං ඔන්නඔය කියන කරුණු තුනම නැත්තං එහැට පිරිතේ ආශිරවාදය ලැබෙනු. එතොට පින්වාත්න ඔබ පිත්තහනවනම් ඔබට මේ කාරණාතුනෙන් එකක් හෝ තිබුණොත් ඔබට මේ පිරිතෙන් ප්‍රයෝජනයක් මෙලොවට මේ මුොහොතට නැති වෙයි. එතකොට ඔබ කරම විපාකකට වැහිලා ඔබට මරණය අතේ තියාගෙන කරම විපාකය විදින්්ටම සිද්ධුව වෙනවා ට පුන්න්‍ය විපාකා අවසන් වෙලා අකුසල කරමේ විපාගනිසා ඔබේ ජීවිතය අතහරන්නම සිද්ධ වෙච්ච මහොතකනම් ඔබ ඉන්නේ ඔබට සිද්ධ වෙනව පින්වාත්නී මොනතරම් පිරිත්තහුවතේ පිරිතය ආශිරවාදයක් නොලබාම ඔබේ ජීවිතය අතහරන්න. දෙවනිකතමයි පරිතේ ආශිරවාද බලය ලබෙන්නේ අපටකොක් ලේසාවරන්න. රාගෙන්වේසේ මෝහෙෙන් මේවැන් වැහිලා ආවරණය වෙලාන්න එතකොටත් ඔබට මේක පිහිටක් ලැබෙන්නේ ැ උදහනගටගම කන්ද පිරිත කියලති න පිරිතා. කන්ඳ පිරිත පින්වත්න සරපයෙක් දස්්ට කලාට පස්සේ කන්ද පිරිත නිතර කියන කෙනාට සරපයාගේ විස සරීරගත වෙන්න නෑ කියනවා. හැබැයි එක වෙන්න නම් එයා සරපකුලයන් කෙරෙහි මෛට්‍රී තත් තියන කෙනෙක් වෙන්නත් තෝනි. එතකොට දේ තිබොත් එහෙම කොච්චර කඳ පිරත කිවත් වැඩක් නෑ ක්ලේසාාව දවේශය කියන කෙලෙස්වලින් ආවරණය වෙලා ලසාරණයටට අහුවෙලා එහෙනම් දවේසයෙන් ආවරණය වෙලා කෙස්වලින් ආවරන වෙච් දේකන කෙස් ලින් ආරණ් කෙනෙක් විදියට පින්ිවාත්නය කොච්චරද පිරිකවතියට කන්ද පිරිතෙන් ලැබෙන ආශිරවාදය ලබන්න බැරවුණෝ මේ පිරිතක ආශිරවාද ලබන්න නම් අකුසල කර්මාවරණයට අහුවෙන්නෑ වගේම ඔබ කලේසාරණට අහුවෙන් ඇතු වෙන්න තුනද ඔබ දන්න ඔබ තුළ මේ වෙලා මොනවාගේ අකුසල කර්මයක විපාකයක් මතු විපාක දෙන්න තියෙනවා අද කියෙනෙක්. ඔට ක්ලේසාවරණ කියනකින් බේරන පුළුව. ඔබට දැඩි විදිට දවේය නිතර හටගන්න න ඔබ ොට දකතියායගන්න ඔබ සරශරීර ගත්ත වෙන්න තියන අවදානම වැඩි දවේශ නිතර පවත්වන කෙනාට සරීරයට විසක් ඇතුල නොය කියන එක බොහො ඉක්මනිින්වෙන්න පුළුව මොදග ලේ ඒ විස සරීරගත කරගන්න අවස්‍ය සුදුසුකම තියන ලේ ඇැ හිත දූෂිත වෙලා. මෛත්‍රය නිතර වටින කෙනට විසසරීරගත වෙන අවධාන මඩවිපින් වන්නේ. ඒ අවධනමින් ඇත්ව වෙන ඒතට ක්ලේසාාවරණයට අහෝනොත් මේ පිරිත කාශිරවාදයක් නොත් ලැබෙන්නේ. දැන් ඔබ දන්න අමනුශ්‍යයේ කැංගට වැහලා ඉන්නකොට පිරිත් කියනෝ. අමනුස්්‍යේ කැංගට වැහෙන්න්නේෙත් ඇැයි. විශේෂයම දවේශ අධික කෙනෙකුට. ලස්ස නොපමාවත්්‍යයන අධර්මය තුළ දෙපැත්තෙම තලේ කැපෙන කිනිස්සක් කවුර කෙන කියලා තද්ද කරලා අල්ලනවා කිිනිස්ස කරෙහි තරහෙෙන් මේ කනිස්ස තලේට හානියක් කරනවා කියලා හිතාගෙන කිනිස තලේ තද කරල අල්ලනවා. අල්ලනකොට තලේට හානියක් වෙන්න අල්ලන අත කපල යනොයි කියනවා. මෙන්න මේ වගේ හොඳට මෛත්‍රියය වඩන කෙනා අර කිනිස තලේ වගේ කියන. ඒ මෛත්‍රියය වඩ කෙනට කරදරයක් කරන්න ඕනිකිල හිතාගෙන විපතදක් කරන්න ඕනිෙල හිතාගෙන එ අමනුෂ්‍යයක් කියෙන නන් ඒ අමනුෂ්‍ය හරියට පින්වත්න අර කිනිස්සේ තලේ අල්ලන අත වගේ කියනවා. තොට අමනුෂ්‍යය විනාස වෙන මනික් අවදාකත් මේ මෛත්‍රය වඩන කෙනා විනාස වෙන්නෑ කියනවා. ඉදේ තොට ඔබ තෙරුම් ගන්න විස සරීරකත වෙනකට අමනුෂ්‍යයෙක් ශරීරගතව වෙනකොට මේ හැමදේකටම පලේසාාවරණය බලපානෝ. පිරිත කාශිරවාදයක් ලැබෙන්නෑ කෙස්වලින් වැැහිච්ච කෙනාට. එනිසා පුළුවන්තරන් හිතේ සසුන්කම තියාගන් වන මේේ කරුවන හැරිච්ච කාලෙතුබ. හිතේ නිතර කෙළේ සෞස්ස ගත්ත කෙනාට ඒ ඕනෑම විසක් ශරීරගත වෙන්න තියෙන බලපෑම වැඩි. මේ ොලක් තින වයිද්‍යවරෙක් නන්ඒ වෛද්‍යවරයට හරියට හිදුවොත් එහෙම වෛද වි්‍යානුකූළුවත් ේරුම් ගන්න පුුවන්වෙේ මේ හිතේ බලපෑම කයිඩ කොච්ච ලපානද කියලා. මුොකුත් වැඩිදුරහිතන්න ඕනෑ. මානසි කාර්තතිය නිසා පින්වාත්න කොච්චර මේ කායික අසනීප හැදෙනාද. සමහරලාට දේවැ හැදිච්ච රෝගයෙක් බැලුවොත්, එදේ වැඩියාව හැදිච්ච රෝගයා, ආහාරය හෝ කය වැරදිට පරිහරණය කිරීම විතරන්න මේ මානසි කාතයතය නිසා දේ වැඩිය හදෙනෝ. මනස බලපාන මේ කය දුරල කරන්න පින්වන්නේ. සමහර පිළිකාතිය නව මානසි කාතය නිසා පිළි කාතිය න හැදෙන. සමහරලාට සරිරේ නොයකුත් අසන සමහලට මේ හන්දිපත්තමාරුවගේ දවල්ුනත් මානසි කාතතිය නිසා. මේ මනස නිසා හැදෙනවා. මේ මනසත් එක්ක බලපාන බොහෝ අසනීපතියනවා. ගස්ටරයි්ස් වගේ අසනීපවා සමහරලාට අපි කියන තෙල් මිරිස් සාධී ආහර නිසා වෙලාට ආහාර ගන්නතිකම නිසා නෑ බහුතරයක් ටේඉන්න මනිසුන්ට ගස්ටරයිටස් තියන බහතරයක් දෙනෙන ඉන්න පින්වාති මානසි කාතය නිසා හැදිච් ගස්ට්ස් තය රොග. එනිසා මේ මනස කෙස්වලින් ආවරණය වෙලා විසිරිලා දවේශෙන් විසිරිලා විවිධ අකෘුසල්ල එක්ක හිත නිතර මානසික ආතතිය කියලා කියන තැන තියනෙ මෝහෙ එ රාගහැරි දවේ හරරි මොහැරි බවත් තැන තමයි මේ කය විදිර දුරුවල කර නිති කයට විසක් සරහිර ගත වෙනකටන ඒක බලපාන. ඔබ කොරෝණාවලින් ආරක්ෂා වෙන්න කියලා දුන් ඇල්ලුවට උනවතර බිුවට පොත මල්ලි වීවට ඔබ බංවා කෙලෙස්වලින් බහුලවනව ආසය කරන්නේ ඒත් ඕනෑ මොහොතක ආසාධනය වෙන්න ඔබට ඉඩකඩ තියනවා. ඒක මතකදයාගැනික පුංචි දෙයක් නෙමේ ති පිරිතකුණ තාශිරවාදයක් ලැබෙන්නේ තුන්ගනික තමයි පිරිත විශ්වාස කරන්න ඇතිකම. පිරිත විශ්වාස කර නැත්තන්ම් පිරිත පිළිගන්න නත්තං ඒයටත් පිරිති ආශිරවාද ලබෙන්නේ. එතවට ඔන්න කරුණුතුන අකුසලකර්මාවරණයට අහුවෙලා නැත්තං ලේසාවරණයට හ වෙලා නැත්තං පිරිත අවිශ්වාස කරන්නේ නැත්තං. මෙන මේතුන නැත්තං ඔබට පින්වත්න පිරිත කාශිරවාදය බලය ලබන්න පුළුවන්. එතකොට මේ පිරිත් ශ්‍රවණය කරනකොට පිරිතකින් ලැබෙන ඒ ගුණය සුදුසු අවස්ථාව සුදුසු කෙනාට ලබා දෙන්නට ඕනේ. දැන් අපි ඔබට කිව්වා යම්කිසි කෙනෙක් මරනාසන්න මොහොතේ එයාට කරමයෙන් ආවරණය වෙලා අකුසල කර්මයින් ආවරණයලා යා ඒ අකුසල කරමි නිසා මැරෙන් යනවා නම් එමනත එයාගේ ආවිශවසංගලා ඒ නිසායා මැරෙන් යනවනම් එයාට මේ පිරිත කිව් කියලා බේරගණඩ බැකි කියනෙට අප උබ උපමා හපුද කිව ේලිච කරවෙච්ච ගට කොචරවතුර පැ වතුර කළවක්කර ඒ ගහ බේරගණ්ඩ බැහැවගේ කියලා හැබැයි පින්වුවත්නේ නැති කියන්නට ඕනේ ඒ පිරිත කිව්වා කියලාර මැරෙන් යන කෙනා බේරකඩ බැරවුුණාට ඒකෙනගේ ඊළඟ ජීවිතයට යහපතටක බලපාන පුළුව මේ පසුගේ සතියත් පින්වාත්න එක්තරා තරුණ දරුවෙක් පිළිකාරෝහලේ ජීවිතය අන්තිම තත්ත්ව ඉන්නෝ මට සමීප පවුලාක් ඉති ආරාධනා කලා ස්වාමිනාන්ස පුළුවන්න වැඩල පිරිට්ටිකක් කියන්න කියලා මම වඩිනොකොට මට අම්මයි තාත්තයි පෙන්නවා ඒ දරුවාගේ ඇඳළඟ පිරිත් නිතර මැහෙන පුංචි චෛත්‍යයක් තියල තියෙනවා ඒකේ දිගටම පිරිත් ඇහෙනවා මට මේ අම්යි තාත්තයිකව සාමිනහස මේක මේ රෝහලේ කාරය මණ්ඩලය යමයි තිබ්බේ මහරගම අපේක්ෂා රෝහලේ මේ කාර මණඩලේ ඇතමයි මේ පිරිත්තිික හන තියල තිරන්නේ අපේ මේ දරුවළඟ ත්තමගේ ඇහ සයිහස බහසට පේනද මේ වාටුව වෙන කෙනෙක්ගෙවත් ලඟගේ හෙම එකක්ත් තියලනෑ ඒ පිරිට්ටි කහෙන්න විදිට පිරිත්වාදන වෙන මේ පුංචි චෛත්‍යයක ආකෘතියෙන් තියන මේ අන්ත්‍රය වෙන කිසිම රෝගීක් ලඟ නෑ මේ ළමයට විතරයි තියල තියන්නේ මට ඉතාත්ත කියෙන සයින් වහස මේ රෝහලේ කාර මණ්ඩලය මේ පිරිට්ටික කඇහෙන්න තියන්නේ ැන් ජවිතයේ තවදුරටත් විශවාසයක් තියාගන්න බැහැ තවටි ලාවකින් එයා ජීත අතාරයෙන පුළුවන් කියලා හිතෙන අයට තමයි මේ පිරිට්ටික හෙන සලස්සන්න කියලා. දැන් ඉතවට ඔබ බලන්න වෛද්‍යවරු කියනකොට තවදුරටත් මෙයා බේරගන්න බෑග කියලා දැන් ඉතට පිරිත්ත එහෙන තියෙනවා. දැම් මමත් ඒ වෙලාවී දරුවට පිරිත් කියලා පිරිත්මූලකුත් ගැටගහලා මම එතනින් පිටත් වෙලා වැඩම කරලා විනාඩි දහයක් පහළුවක්ිතර යනකොට අර දරුව ජීවිතයේ අන්තිම හොස්ම හෙලනෝ ජීත අතඇරලය නෝ දැන් කෙනෙකොට හිතෙන්න පුළුවන් හාමුදුරුව ඇල්ල පිරිත් කිව්වට කොයි මනුස්්‍යය ඒළමය බේරුන් නෑන කියලා ඒළමයට යම් කිසි අකුසල කරමාවරණයක් තියෙන ඕන එළමැකි ජීවිත අත එහැරෙනෝ එතරට කෙනෙකුට එැන්න පුළති හාමුදුර නික ොකද බරුවට අප පාධයන කියලා වැඩියේ හාමුදුරුව සමාහරයටයට අකුසල කර්මාවරණයක් නැහැ කියල හිතලා බේර නිඩත් යඒයි කියල හිතලාවද. නෑපින්වත්නීත් නෑහ. අපිට එයාගේ අකුසල කර්මයක් තිබිලා ඒකෙන් මේිය යනවද එහමැත්තන් එයා අකුසල කර්මාවරණයක් නැතුවයාට පිරිතෙන් සනීපවෙල ආරක්ෂාවීද ඒ දෙකින් ඕන එක කපිට එකයි. අපි ඒ රෝගී දරුවාට ඒ පිරිට්ටික කියනකොට එක දෙයක් දන්නවා. මෙයාට මේ කියපු කාරණත් තුන නැත්තං. අකුසල කර්මයකින් ආවරණය වෙලා නැත්තං. කලේසාවරණයක් නැත්තං එයා පිරිත විශ්වාස කරනවා නම්. ඔය තුනම එයට තියෙනව නම් එකන එවැම් බතු බලපාන කාරණාවලින් බේරිලයා පිරිත විශවාස කරනයට කෙලෙස් බහුලත් නෑ එයා අකුසල කර්මයකින් මේ වෙලාවේ මරණයට පත් වෙන්න පරිසරයකුත් නෑ ආවිශත්තියන ඕන එයට මේ පිරිත ජීවිතය නැවත යථතත්වටෙන් බලපාන පුළුවන් පින්වත්න්නේ හැබැයිහම නැති වනත් අපිට අපේක්ෂාවක් නැත්තනෑ ඒත් අපිට අපේක්ෂාවත්ති න පිරිති හෙමොකක්ද. ඒ ළමට මේ පිරිට්ටික ඇහෙනකොට ඒ ළමයාගේ හිතට සමහරලට අපි දැන් එහෙම යුද කෙනෙකුට පිරි්ටියක් කියෙනකට හිම දැක න අද ඇතු කළ වැැඳ ගන්නවා පිරිත් සද්දය එහෙනකොට වැැඳගන්න මොකදද වෙන්නේ අර ශ්‍රවණය කරන මොහොතේ ඇති වෙන චේතනාවත් චේතනාවක් පාහ රැස්වෙන්නේ කුසල කර්මයක් පිනක් යාගේ ජීවිතය අවසාන මොහොතේ එයාට මේ අකුසල කරමය මුණවාහාරය අකුසල විතරක අකුසල සිතුවිලි අකුසල චේතනා ඒ හිතේ ඒ වෙලාවේ ආසන්න සිතුවිලි තුළ ක්‍රියාක්මක වෙන්න පුළුවන්කම නැති වෙනවා පිරිත එහෙනකට. පිරිතත් එක්ක දහම් සිතුවෙලි මතු වෙන ගන්න. පුන්නේ සිතුවෙලි මතු වෙන ගන්න. මේ පිරිත ශ්‍රවණය කරගෙන ඉන්න එක තුළමතියන චේතනා පුුණ්‍ය චේතනාවෙන කොසල චේතනාවෙනවා. එතොරයා මැරු නත් අර පිරිත ශ්‍රවණය කරපු නිසා අයායට පරලොව සුගතීට හරි බලපාන. ර මේ ජීතර් නැතුනත් ඊළඟ ජවිතය හරි ආසාර්ථක කරගන්නට මේ පිරිත් ඔපකාර වෙනවා. ඒ නිසා පින්ුවත්න මරනාසන්න මොත ඉන්න කෙනෙකුට පිරිතක් කිව්වා කියලා. අර කාරණාතුනට යටත් නැත්තම් පිරිතෙන් ආශිරවාදයක් ලැබලයා බේරෙන්න්න පුළුවන් එහෙම බැරි වනත්තයාව ඊළග ජීවිතයට හරි ගොඩ යන්න පුුවන්ගිදට ඒ පිරිතති ආශිරවාදයක් ලැබෙන. එනිසා කවදාකත් පිරිතක් කියලා කියන්නේ නිස්්පල වැඩකට නැති අනවශ්‍ය දෙයක් නෙමේයි කියෙනෙ එක. ඇ දෙනාම මතක දෙයාගන්නව නම් හොදයි. එත ඔබට පිරිත් කාශිරෝද සැබවින්ම ලැබෙන්න ඔබ විශේසේීම ලේසාාවරණයට අහුනොවී සීලයක් තුළ පිහිටල පිරිත්ශ්‍රවණය කරන්න ඕනේ. ගොඩක් අපි දැකලති න සිල්වත් හාමුදුරු කෙනෙක් තමයිම මේ පිරිට්ටික කියන්නේෙක ොත් එම හිට හරි හයියක් කනවා. මන් දැකල තිනෝ ඇතැම් වැඩසටහන් නොලද ඇත මාධ්‍ය වැඩස්්‍රහන්න්න වල පිළිත් පිරිත් ප්‍රචාරණය වෙන්න කලින් කියන අරන්්‍යවාසී ස්වාමීන් වහන්සේලා විසින් දේශනා කරනය කියලා මොකද මනිස් ආරණන්්‍යවාසී ස්වාමන් වහසේ නමක් දේනා කරන්න කෙනට හිතට ලොකු හයක් කරගෙන අනේ භාවනා කරන හාමුදුරුවර කියන පිරිතක් කියලා. පින්වාති දේශකයන් වහන්ේ කොච්චර සිල්ලොත්ත කි්වත් වැන්නේ අහන කෙනා දුස්සී ලයින. අහන කෙනගේ පැත්ති සීලයක් නෑ කියලා කියන්නේ එතකොට එයක් ලේසාවරණයට හුවෙච්ච කෙන සාඔබ හන පිරිත ශිරවාදයක් ලැබන ඔබහොට සීේ පිහිටලයි පිරිත ස්්‍රවාණය කරන්න න නිකන් රේඩියකදාගෙන ට එකකදාදගෙන පිරිට්ටිකහගෙන හිටියයි කියන එක තුළම ආශිරවාදය ලැබෙෙන නෑ. ඔබතුලින් ඔබේ කක්ලේසාාවරණයක් නැති සීලයක ගුණ ඔබ තුළ තියන්නට ඕනේ පිරිත ආශිරවාදය බට නිසි ලෙස ලැබන්නනම්. විශේසෙන්ම බොහෝ පිරිත් සත්‍යයක් ක්‍රියාවකින් යුක්තයි ඒ සත්‍යයක් ක්‍රියාවේ පිරිතේ ආශිරවාදපවා බලය ලැබන්නේ ඔබ තුළ ගුණ තියනෝනම් ඔබ උන්්‍යවන්ත චරිතයක් බ ඔබේ ජීවිතේ ගොඩ නගාගෙන තියෙනවානං කියනෙ එක හැම දෙනාම මතක තබාගෙන, ජිවිතේ ශ්‍රවණය කරන පිරිතක ආශිරවාදේ නිසි ලෙස ඔබට ලැබෙන විදිහට පින්වාත්ති හැම දෙෙනම පිරිත් ශ්‍රවණය කරන්නට උනන්දුවෙන් උපසහවන්ත වන්න ඒ භග්‍යතු නහසිකිියවතුන් බුදුවවාධනේ ආශිරවාදය ඔබ හැම දෙෙනනාටම නිසි ලෙස ලබේවා කියලා සෙත් පතනවා ආශිරවාද කරනෝ. ආක්කා සට්ඨාච් බුම්මට්ඨා දේවානාගා මහිද්දිිකා, Punyaang anumu ditwa cirangrakkantu sasanang cirangrakkantuදsanang cirangrakkantu tuangsధhati